ඉන්දියාවෙන් සොයාගත්ත නව ද්විත්ව ප්‍රභේදය ගැනයි දැන් අපි කියන්න යන්නේ. අනක නව කොරෝනා ද්විත්ව ප්‍රභේදයක් ඉන්දියාවේ ව්‍යාප්ත වන බව හෙළි වී තිබෙනවා. මෙම නව කොරෝනා ප්‍රභේදය පැවති ප්‍රභේදයට වඩා 18 ගුණයකින් ප්‍රබල බව සඳහන් වන අතර මෙවන් ද්විත්ව කොරෝනා ප්‍රභේදයක් ගැන හෙළි වූයේ මුල්ම වරටයි. මේවන විට නව කොරෝනා දෙය ආසාදනය වීම 138ක් වාර්තා වීම නිසා මුළු රටම හුදකලා කරන ලෙස ඉන්දීය රජයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර කොරෝනා ආසාදනය වීම නිසා හිටපු ප්‍රධාන ඇමති අදිත් සින්සා ජම්බු කාශ්මීරයේ තෙංගාර් හයිරම් පක්ෂයේ නායක මොහොමඩ් අශ්‍රබ්ද මියගොස් තිබෙනවා. මතු වී ඇති නව කොරෝනා ප්‍රභේදය මෙතෙක් හඳුනාගෙන නැති අතර එය ඍජුවම පිනහැලිවලට ගොස් මරණයට පත්වන බවද හෙළිව තිබෙනවා. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බිහාර් ප්‍රාන්තයේ මැයි 15 වනදා තෙක් වසා දමා තිබෙන අතර ඉන්දියාව තුළ සියලුම උත්සවද අත්හිටුවා තිබෙනවා. ගත වූ පැය 24 තුළ 3920ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය කියා සිටින අතරම මෙම තත්ත්වය මත මුළු ඉන්දියාවම හුදකලා කළහොත් සංක්‍රමණික කම්කරුවන් දසදහස් සංඛ්‍යාවක් බරපතල දුෂ්කරතාවයකට මුහුණ පාන බවද වාර්තා වනවා. කොහොමහරි කොරෝනා ආසාදනය වූ අවස්ථාවේ සිට ඊයේ වන විටත් ඉන්දියාවේ පුද්ගලයන් 234,071ක් මියගොස් තිබෙනවා. කොහොමහරි ඉතින් අපේ රට ඇතුළු මුළු ලෝකෙින්ම මේ කොරෝනාව තුරන් වේවායි කියලායි අපිත් ප්‍රාර්ථනා කරන්නේ. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්තුතියි.